හරි ඉතින් බොයිස් ඉතින් අප්ඩේට් එක ගැන බස් එකට යන අලුත් ඔප්ෂන් මොනවද කියලා දැනගන්න නම් එයා කිව්ව විදියට වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක අවසානයේ වෙනතෙක් බලන්න කියලා ඉල්ලනවා. ඉතින් අලුතෙන් අප්ඩේට් එක කරන බස් එක තමයි මේක ඔයාලා දකින්න ඇති කලින් වීඩියෝ එකෙත් මේ තියෙන කිසිම අවුට්ඩෝ මොඩිෆිකේෂන් එකක් කරලා නැති බස් එක එළියෙන් කිසිම මොඩිෆිකේෂන් එකක් කරලා නැති බස් එක මේ විදියට තමයි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ෆොටෝ එකෙන් ඔයගොල්ලන්ට පේනවා නෝමල් මොඩිෆිකේෂන් කරපු බස් එක, ඒ කියන්නේ අවුට්ඩෝ ඔප්ෂන් ඔප්ෂන් කියන පාර්ට්ස් ඔක්කොම හයි කරලා තියෙන බස් එක මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බෆර් එක පැත්තට ගියොත් බෆර් එක ඔයගොල්ලෝ පේනවා දම් දැන්න බස් එකේ කලින් බෆර් එක විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. අලුත් ලොකු බෆර් එක විදිහ නෙවෙයි, පරණ බෆර් එක විදිහට. ඒ වගේම ඔයගොල්ලන්ට මේ අප්ඩේට් එකෙන් බෆර් තුනක් හෝ හතරක් අනිවාර්යෙන් එනවා. ඔයගොල්ලෝ මාරු කරගන්න පුළුවන් ඒ කැමති එක දාලා. ඊට පස්සේ සයිඩ් මිරර්ස් වලට ගියොත් සයිඩ් මිරර්ස් දෙයත් ඔයගොල්ලෝ මාරු කරගන්න පුළුවන්. ඒකත් ඔයාලට කැමති කැමති සයිඩ් මිරර් එක දාලා ඒක අදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉස්සර සන්කැප් එකත් වෙන්න වගේ වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම සන්කැප් එකට තවලු ස්පාට් එකක් ඉතු වෙලා තියෙනවා. ඒක අපි ඉස්සරහට බලමු. ඊට පස්සේ පැත්තර ගියොත් පස්සේ පැත්තර ගියොත් ඔයගොල්ලෝ පේනවා මේ සුදුයකට බාස් එක. ඒ කියන්නේ ජනේල් දෙපැත්තේ තියෙන එක සහ බස් එක යට තියෙන සුදුයකට බාස් තේරම ඔයාලට වෙනස් කරගන්න පුළුවන් හැම අප්ඩේට් එකකම වගේ. ඒවටත් අලුත් විදිහ පාස් එකතු වෙලා තියෙනවා මේ සැරේ. හරි බස් එකේ පිටිපස්සට ගියොත් ඔයාලට පේනවා මේ සැරේ ස්පොයිල් එක පාට වෙනස් කරන්න පුළුවන් ස්කින් එක මිස් එක කරලා. ඒ වගේම ඉඩිමග් වලට ඉක්කුත් ඇඩ් වෙලා තියෙයි මේ සැරේ. බස් එක පිටිපස්සට ගත්තොත් ඉතින් කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ බස් එක ඇතුළට ගියාම බස් එක ඇතුළේ ඔයගොල්ලෝ මේ ටික තමයි කලින් වීඩියෝ එකේ දකින්න ඇති. මේ දින VIP කැබින් එක. ඊට පස්සේ මේ ෆොටෝ එකේ තියෙන බස් එකේ ඉස්සරහ ඉඳන් බලද්දි අපිට පේන හැටි. ඊට පස්සේ මෙන්න මේ ෆොටෝ එකෙන් තියෙන ඔයගොල්ලෝ බස් එකේ ඉස්සරහ ඩ්‍රයිව් සීට් ඩ්‍රයිව් කරන තැනට පිටිපස්සෙන් ඉඳන් ඉස්සරහ බලද්දි මෙහෙම තමයි පේන්න තියෙන්නේ. ඉස්සරහට වේකම් කියලා ගහලා තියෙනවා. ඒ වගේ මෙතන තව මොකක්දයක් තියෙනවා. ලස්සන ඩිසයින් කරලා තියෙනවා ඉස්සරහ. ඒ වගේ පැත්තෙන් තියෙන ඔයගොල්ලෝ පේනවා TV එකක්, ලොකු TV එකක් තියෙනවා. හරි ඊට පස්සේ මෙන්න මේ ෆොටෝ එක අපි ඩ්‍රයිව් කරන තැන ගත්තොත් ඔයාලට මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩෑෂ්බෝඩ් එක ළඟේම ලස්සනට හදලා තියෙනවා. තව දෙයක් කියන්න බොයිස් බස් එක ඇතුලේ කිසිම දෙයක් ඔයාලට වෙනස් කරන්න බෑ, ස්ටේ කරන්නවත් බෑ. මෙතන සයිඩ් මිරර් එක ළඟ විතරයි ඔයාලට වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ මේ පැරේ. ඊට පස්සේ ෆොටෝ එකෙන් ගත්තොත් මේ තියෙන්නේ ඩෑෂ්බෝඩ් එක ළඟ ෆොටෝ එකක්. හරි අපි යන් ඊළඟ ලයිට් පැත්තට බස් එකේ ලයිට් පැත්තට ගියොත් ඔයගොල්ලෝ පේනවා ඇති මේ සැරේ මුළු බස් එකම කවර් වෙන ලයිට් දාලා තියෙනවා. ඉස්සරහවල ෂෙල් එක ළඟට ගියත් පේනවා. ෂෙල් එකත් ලස්සන ඩිසයින් කරලා තියෙනවා, ලස්සන රටා යන හදලා තියෙනවා. බෆර් එකේ තියෙන ෆෝග් ලයිට් දෙයක් වැඩ කරනවා. ඒ වගේම බෆර් එක උඩ තියෙන ලයිට් ඒවත් වැඩ කරනවා. ඒ වගේම තව එකක් කියන්න මෙන්න මෙතන බස් එකේ වහල උඩ තියෙන ලයිට් එකත් වැඩ කරනවා කොහොම තිබ්බට. ඒ වගේම මේ තියෙන බස් එකේ පැත්තෙන් බැලුවම ලයිට් දාලා තියෙන ෆොටෝ එකක්. හරි වර්ස් ඉතින් මම කලින් කිව්වා ඉස්සරහ සංකැප් එකට අලුතෙන්ම දෙයක් එකතු වෙලා තියෙනවා කියලා. ඒක තමයි මේ මෙන්න මේ බාර් එක. මේක ඔයගොල්ලෝ බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එකේ නම් දැකලා ඇති ගොඩක් දුරට. ඒක ප්ලේ කරන්නයි මේක කලින් අප්ඩේට් වල අපිට මෙහෙම එකක් දීලා තිබ්බේ නැහැ. සංකැප් එක වෙනුවට නෝමල් සංකැප් එක තමයි දීලා තිබ්බේ. මේ සැරේ ඉතින් අලුත්ම දෙයක් එකතු කරලා තියෙනවා. ඒක සුපිරි ඉතින් එක. ඒ වගේ උඩ ලයිට් සෙට් එකකුත් තියෙනවා. ඒවත් ඔයගොල්ලන්ට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඉස්සරහා උඩ ෆෝග් ලයිට් එක. ඉතින් ෆෝග් ලයිට් ටැම්ම නෙවෙයි දම් රජින බස් එකේ බෆර් එකේ තියෙන ලයිට් එකක් වල දන්නේ නැති. අන්න ඒ වගේ තමයි මේ ලයිට් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ ටයර් ගැන කතා කරත් අපිට ගොඩක් දුරට මේ සැරේ ටයර් වෙනස් කරන්න සහ රින්කප් ටයර් මාරු කරගන්න පුළුවන් වෙයි ගොඩක් දුරට කිව්ව හැටියට. හරි බොයිස් ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. ඩ්‍රයිවර් වෙනස් වෙන ඩ්‍රයිවිං ඒ කියන්නේ මේ අප්ඩේට් එකේ ඩ්‍රයිවර් කෙනෙක් ඇඩ් වෙන්නේ නැහැ. නෝමල් තියෙන විදිහම තමයි තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් අවුට්ඩෝ එක පිටිපස්සේ අවුට්ඩෝ එක අරින්න ඩ්‍රයිවර් බෑහලා ගිහිල්ලා වෙනම බටන් එකකින් අවුට්ඩෝ එක අරින්න තියෙනවා කියලා තමයි මේ සැරේ කිව්වේ. එහෙම තමයි ඊළඟ අප්ඩේට් එකෙන් බස් එකේ අවුට්ඩෝ එක ඉන්නේ. ඊට පස්සේ ගත්තොත් අප්ඩේට් එකේන දවස ගොඩක් අයනවා අප්ඩේට් එකේන කවද්ද කියලා. අප්ඩේට් එකේන දවස තාම හරියටම කියලා නැහැ. කට්ටි එක එක දවස් කියනවා. ඒ දවස් හරියටම හරි කියන්න බෑ.
හරිම හරිම දවස අපි අනිවාර්යයෙන්ම කියන්නම් අප්ඩේට් එකේන දවස. ඒ වගේම අප්ඩේට් එකේන දවස DC games බස් එක ලේසර් ගේම් එක හදන අයියගේ channel එකෙත් ඩායි අනිවාර්යයෙන්ම ඇද්දායි. අප්ඩේට් එකෙන් අපිට බස් එකේ තියෙන features ගැන මෙච්චර මේ ටික තමයි කියන්න තියෙන්නේ. මේක අප්ඩේට් එකට කලින් අන්තිම වීඩියෝ එකක් වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔව් අන්තිම වීඩියෝ එක නොවුනොත් අපි අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ තියෙන වීඩියෝ එකක් කියන්නම්. ඊට කලින් තව අලුත් ඔයතුරු හම්බුනොත් අපි අනිවාර්යෙන් වීඩියෝ තියෙන්නම් ඉස්සරහට. ඉතින් මෙච්චර බලන් ඉන්න හැමෝටම තැන්කියු. කට්ටියට අප්ඩේට් එකෙන් දවස ගැන අපි ඉක්මනට කියන්න. කට්ටියටත් එක්ක ඉන්න. එහෙනම් හැමෝටම බයි බයි.